ඉතිහාසයේ අපේ සිලබස් එකෙන් අරන් දාපු අවුරුද්දේ රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති ඊට පසු කාලිනව මම මන්ත්‍රීවරයෙක් වෙනවා පළාත් සභාවට ඒක මං ඉතා හොඳින් මං ඒක කළා ඒගලන්ට ඒක දැනුන්නේ නැතුව නාට මාව කියුවේ නැ එතන ඒ පක්ෂයේ හිටපු කිසි කෙනෙක් පසු කාලිනව විමල් කුමාරද කොස්තාන්ත අසරණ වෙනවා මම ඉතින් ගයක් ඉල්ලනවා 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 අමෙතවරයාගෙන් මට මෙයාට ගයක් දෙන්න ඕනේ කියලා තුන්නේම නැහැ කලාකරුවන් එක්ක මොකද්දෝ කේස් එකක් තිබුණා මට දුන්නේම නැහැ මා බාල කාලේ දැන් මම පොඩි කාලේ ඉඳලාම විට කනවනේ විට පොඩි කාලේ ඉඳලා කනවා මොකද ආච්චිත් විට කෑව සීයත් විට කෑව ඉතින් ඒගොල්ලන්ට විට කොටලා දෙන්නේ මං ඉතින් කොටලා දෙනකොට ඉතින් චුට්ටක් දාන පුට්ට විසි කරනවා හයිත් කොටනවා පහුවෙන් දත් කොටන පුතේ විටක් කොට හංකො පුතේ කියනකොට ඉතින් කොටනවා කොටලා කොටලා දැන් ඔහොම පොඩ්ඩ පොඩ්ඩ කාලා කාලා දෙකේ රසය ඇවිල්ලානේ ඉතින් පසුව පිට කන්න හොඳටම පුරුදු වුණා කොටලා ඊට පස්සේ බුලත් කොළ දෙකක් දාලා දෙන්නට කොටන එක මම බුලත් කොළ තුනක් දානවා මටත් එක්ක ඉතින් උදේ ඉස්කෝලේ යන්න කලිනුත් පිටක් කොටනවා කොටලා මමත් ටිකක් වැඩිපුර දාගන්නවා මගේ මේ කෙහෙල් පට්ට තියෙන කෙහෙල් පට්ටේක උතලා සාක්කුවේ අයිනකින් දාගන්නවා ඉතින් උදේට යන ගමන් කන්නේ ඉස්කෝලේ ගිහිල්ලා තමයි චුට්ටක් කනවා විවේක කාලයේදී ඉස්කෝලේ හිටියා මාස්ටර් කෙනෙක් සිරිල් සර් යතන විනය පාලක කෙට්ටු සර් මහත්තයා ඉතින් මං විට කනවා දැකලා තියෙනවා මනුස්සයා දැකලා මේනා දවසක් කතා කරා මට සර් මේ උඹලඟ විට තියෙනවයි කියලා මට නිකන් දැනෙනවා තියෙනවයි විට තියෙනව සර් විනය පාලකනේ නංගී තියනවා කියලා අර පට්ටි දිග උඹ මාර මිනිහෙක්නේ බං කෝ ගණින් ගණින් ඕකෙන් ටිකක් කියලා චුට්ට ඇතිද සර් ඔක්කොම නෑ උඹටත් තිබයි චුට්ටක් කරන් ඉතින් හොඳ මං එනවා ඒ කියන්නේ යාට විතර නැති වෙලා නැතුව තමයි මට කතා කරේ ඉතින් මට සමහර වෙලාවට විතර නැති වුණොත් සර් පන්තියක් ළඟ ඉන්නවනම් මම පන්තියෙන් එහාට යනවා මෙහාට යනවා දෙපාරක් විතර කොරිඩෝ එකේ යාට මෙහාට ගියාම ළමයෝ මොකෝ හිටහන් කියලා එළියට ඇවිල්ලා සාක්කුවේ තියෙන විට ඔතල තියෙන කොලේ දෙනවා මට ඔකේ විටක් ගනින් කියලා ඉතින් මං එහෙම හුමාරුවකුත් තිබුණා තහංචියක් නැහැ ඒ කාලේ ඇත්තටම විට කනවා කියන්නේ පොඩි එකක් මේ අද වගේ නෙමෙයිනේ අද බයයිනේ ළමයෙක් ඉස්කෝලේ ගිහිලා ගෙදර එනකන් අපි බයයිනේ මේ රටේ අම්මලා තාත්තලා කොච්චර බයකින්ද ඉන්නේ ඒ ළමයා මොන පැත්තට හැරෙයිද වසංගතයකට හැරෙයිද මොකක් හරි කුඩු කතන්දරයකට හැරෙයිද වෙන වෙන මොනවා හරි බහුබූත දැන් තියෙනවනේ নানা ප්‍රකාර කතන්දර තියෙනවනේ මේ රට ඇතුළේ ලෝකේ හැම තැනම නිර්මාණය වෙන නිෂ්පාදනය වෙන ඒව ඔක්කොම අනිත් එක අපේ ඉන්න ප්‍රභූන් මා කෝටි ගණන් සල්ලි තියෙන හැත්ත ගෙනල්ලා මේවා ළමයින්ගේ ඉස්කෝල ළඟ විකුණන්න මිනිස්සු දම්මලා තියෙනවනේ දැන් මුන් හම්බ කරන්නේ ළමයාව විනාශ කරලානේ රටේ අනාගතය විනාශ කරලානේ අනාගතය බාරගන්න ඉන්න දරුවාව මනස විනා විකෘති කරලානේ මේ උන් හම්බ කරන්නේ දුන් සදාකාලිකව ජීවත් වෙනවා වගේනේ උන් එක කරන්නේ හැබැයි ඌගේ ළමයා කුඩු ගහනවට ඌ කැමති නැහැනේ අනිත් ළමයා විනාශ වුණත් කාර්යයක් නැහැ දැන් පවුගේ කාලේ මම ඉස්කෝල ළඟ ඔය එක එක ඩ්‍රග්ස් විකුණන කඩවල් වටලලා තිනවා පොලිසිය ලව්වා මාකුටි තරහ මේ නාකට ටික ගන්න කියන්න බෑයි මොකද ඒගොල්ලන් මේක කරානේ ඉතින් ඒක ගැන කියලා වැඩක් නැහැ හරි ඒකත් දුකයි ඇත්තටම මේව මර්ධනය කරන්න ඉන්න මිනිස්සුත් ඒකම කරනවා නම් පට දුකන්නේ නම් මේ අපේ රට කොහෙද කොහටද අපේ රට යන්නේ
මේවා ඉතා සංස්කෘතිකවාදී රටවල් මේ රටවල් වල තිබිච්ච සංස්කෘතික පසුබිම අතිමහත් ලෝකෙට දෙවනි වෙන්නේ නැහැ ඒ තරම් ඓතිහාසික ඉතිහාසයක් සහිත මහා මහා සංස්කෘතියක් සහිත පසුබිමක් තිබිච්ච මාතෘභූමියක් මේක ඒකයි මේ කෙලසන්නේ මේ කෙලසන එක මේ අපේ රටේ මිනිස්සුන් හිතාමතා කරන එකක් නෙමෙයි අපේ මිනිස්සු ලව්වා හිතාමතා කරන එකක් මේක බොහෝ රට මේක දූපතක් මේ මේ දූපත ඇතුලේ මොනවද නොතිබුණේ මොනවද නැත්තේ අද මොනවද තියෙන්නේ අද අඩු ගානේ මනුස්සකම රැඳිලා තියනවාද එදා අපි පාරේ යනකොට පොඩි කාලේ අපි පාරේ යනකොට මේ කවුරුත් අපිව ඇදගෙන ගිහිල්ලා දෝෂණය කරේ නේ දැන් ඔය කතාව කියන රොජය මට මතක් වෙන ගිය සතියේ ජයනි අක්කාවේ වැඩසටහනට ඇය කියන ඇයගේ ගම සුන්දර අනුරාධපුරයේ ගල්නෑව ප්‍රදේශයේ එදාට වඩා අද සෑහෙන ගම වෙනස් මං හොයි මිනිස්සුද වෙනස් වෙලා තියෙන්නේ නාගරීකරණය වෙලාද කියලා මං අහනවා ඒතර ඇය මට කියනවා නෑ මහේෂි ඒක නෙමෙයි මිනිස්සු සම්පූර්ණයෙන් වෙලා මනුස්සකම සම්පූර්ණයෙන් වෙනස් වෙලා ඉස්සර අපි වැවක නානකොට ඒ හරියෙන් වැඩිහිටියෝ එහා මෙහා යනවා ඒ අපි ආරක්ෂාව වෙනුවෙන් අපිට නොදැනිව හැබැයි අද අනිවාර්යෙන්ම ඇදගෙන ගිහිල්ලා මොන හරි ආපදාවක් කරන තත්වයක තමයි ඉන්නේ මාස 8 ළමයව දූෂණය කරලා මරනවා නම් මේ රටේ තව මොකද්ද දැන් එදා අපි පාරේ යනකොට මම කියන්න ආවි මේ වැඩිහිටියේ හදිසියකින් හරි අපි පාරේ යනවා දැක්කොත් ළමයෝ කොහෙද යන්නේ පාරේ යනවා කියලා අම්මා තාත්තා දන්නවද ගෙදරින් දන්නවද ඈ කියලා අහන තත්වයක් තිබුණා ඇහුවා තත්වයක් තිබුණා නෙමෙයි ඇහුවා අහලා අපි නිකන් අයාලේ යනවනะ නිකන් පාරේ යයයන් ගෙදරෙන් අපිත් එක පස්සෙන් එනවා අපේ ගේ ළඟට ඔව් ඇවිල්ලා අපි ගේට්ටුවෙන් ඇතුළට ගියාට පස්සේ තමයි උන්ද යන්නේ එහෙම ස්වභාවයක් තිබුණා පාසල ඇතුළෙත් එහෙමයි ඒක නිසා අපි එදා ඉගෙනගත්ත හොඩිය පන්ති ඉඳලාම ඉගෙනගෙන ආපු අපේ යාළු මිත්‍රයන් තාමත් අපේ සහෝදරවරු වගේ අපි ඇසුරු කරනවා ඒ ඒ දැන් ගෙදර හිටපු සහෝදර සහෝදරයන් අමතරව වැඩිපුරම ගත කළේ පාසලේ අනිත් එක අපේ මිශ්‍ර පාසලක් කෙල්ල කොල්ල දෙගොල්ලම ආ ඉතින් ඒ උන් ඔක්කොම නිකන් සහෝදර සහෝදරියෝ වගේ තමයි තාමත් ඉතින් ඒ තිබිච්ච වාතාවරණය ඒ තිබිච්ච වටපිට අපි අපේ ළමයින්ට කියනවා දැන් අපේ ළමයින්ට ඒක සමහර විට තේරෙනවද නැද්ද කියන එක මට මන් දන්නේ නැහැ තේරෙනවයි කියලා බොරුවට පෙන්නනවද දන්නෙත් නැහැ හිතයට මොනවද තියනවද කියලා දන්නෙත් නැහැ. ඒක සොයා ගන්නත් බෑ. හැබැයි උන් වැරදි කරන්න හැයි කියලා අපිට පේනවා. උන් වැරද්දක් කරන්න හැයි කියන එක අපිට දැනෙනවා. ඒක නිසා අපි හරි ඒකට අපි ලෙන්ගතුයි. අපිට ඕනේ ඒකට අය හේතුව අර ඔබ පහු කරගෙන ආපු පුංචි කාලයක් තියෙනවනේ. ඔබ පහු කරගෙන ආපු බාල කාලයක් තියෙනවනේ. අන්න එකකින් ගත්ත ඒ දේවල් තමයි අද වෙනකොටත් ඔයා මේ ඔයාගේ දරුවන්ට දෙන්නේ. ඒක විඳලා තියෙන නිසා ඒ ආදර්ශය ඔයා ඔයාගේ දරුවන්ට දෙනවා. දෙන්න හදනවා. දෙනවා. දෙනවා. ඒගොල්ලෝ ඒක කොච්චර දුරට ගන්නවද කියන එක තමයි ගැටලුව තියෙන්නේ. දැන් අපිට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ මහේෂි නංගි මේ එයාලා යම්කිසි ස්තරයකට ආවහම ඒක තැනකට ආවහම ඒගොල්ලන්ගේ වයස් සීමාව එක තැනකට ආවහම මේගොල්ලන් ක්‍රියාත්මක වෙන විදිහ අනුව තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඕකේ කියලා. මේගොල්ලෝ මේක අපි කියපුවා අරගෙනයි කියලා. ඉතින් අපි කියපුවා නොගත්තත් කමක් නැහැ. නොගත්තට කමක් නැහැ. හැබැයි සංවේදීකම පොළවේ පය ගහගෙන ජීවත් වෙන්න පුළුවන් මනස Taman තුල නිර්මාණය කරගන්නව නම් අපිට ඇති. මට ළඟපෑමේ පිස්සුව පොඩි කාලේ ඉඳලම තියෙනවා. ආ ළඟපාන්න තිබිච්ච පිස්සුව. ඉතින් පොඩි කාලේ ඒ පිස්සුව ආවේ ඇත්තටම ඉස්කෝලෙන්මයි. ඒ ඉස්කෝලෙන්ම ආවේ අපේ හිටියා තෝමස් මාස්ටර් කියලා මාස්ටර් කෙනෙක්. තෝමස් සර්. හරිද? ඉතින් යා තමයි අපේ සිංහල ගුරුවරයා. හරිම efficient චරිතයක් තෝමස් මාස්ටර්. ඉතින් තෝමස් සර් තමයි අපිට පන්තියට ඉස්කෝලේ ගියාම ඉතින් අපේ අංශ භාරව හිටිය තෝමස් මාස්ටර් අපිත් එක්ක තාත්තා වගේ
අපේ තාත්තා වගේ මට නම්. එහෙම තමයි මට යාව පෙනුනේ. දැක්කේ දැනුත් මට හිතෙන්නේ එහෙම අයියා. නිවන් දකින්න ඕනේ ඇත්තට. එහෙම චරිත. ඉතින් මේ උදේට ගියාම සත පහක් දෙනවා අපිට. තඹ සත පහ. පුතේ නං මේක පොතක් ගෙනි. අපේ ඉස්කෝලේ පාර පැනපු ගමන් කෝට්ටේ පාර පැනපු ගමම ලලිත පොත්තල. දැන් ඉස්සර පාර පනින්න දැන් වගේ නෙමෙයි. ඇස් වහගෙන පැනත හැකි. වාහන අඩුයි. අඩුයි. වාහන අඩුයි. බර කරත්තයක් ගියොත් තමයි. බර භාගයක් බර කරත්තයක් ගියොත් තමයි. ඉතින් යනවට ගලලිත පොත්තලට ගිහිල්ලා ඩීමන් ආනන්දගේ පොත් තමයි අපි කියුවේ. එදා ඩීමන් ආනන්ද මහත්තයාගේ පොත් හරි ජනප්‍රිය කාලේ. ඉතින් අපි සත පහ දීලා පොතක් ගන්නවා. නැත්තම් පොත් දෙකක් ගන්නවා. ඩීමන් ආනන්ද මම තමයි පොත් තෝරන්න යන්නේ. මම තමයි යවන්නේ. ඉතින් ගිහිල්ලා හොඳම පොත් දෙක උස්සගෙන එනවා ඉතින්. එනකොට අපිට ඒ සත පහ තියාගෙන පොත් දෙක දෙනවා. අපි ඇවිල්ලා මට ආස කරන පොත මම ටක්කාල කියනවා. ඉක්මනින් කියන පොඩි පොත්නේ. ඉක්මනින් කියවනවා කිය. මුල් දවස්වල ඉතින් අමාරුවෙන් කියුවා. පසුව එහෙම එහෙම ස්පීඩ්ලි කියවනවා ඊට පස්සේ. කියවලා පොත අනිත් එකට දෙනවා. ඌ කියවනවා අනිත් එකට දෙනවා. ඌ කියවනවා. ඔහොම 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 පොත් දෙක ඉන්ටර්වල් වෙනකොට අපි පොත් දෙක මේ ගොඩ දෙනෙක් කියවලා ඉවරයි. ඒ ඉන්ටර්වල් එකේදී පුතේ නං ඕක දීලා වරෙන් කිය. ඊට දෙනවා. දුන්නාම සත තුනක් ආපහු අපිට දෙනවා. පොත් දෙක අරගෙන. යා පොත් දෙකට අරන් තියෙන්නේ සත දෙකයි. ලලිත පොත්තලේ. ඊය ලෙන්ඩර්ස් බුක් ෂොප් කියලා කියන්නේ ඒකට. කියවන්න ඉස්සර ලෙන්ඩ් කරනවා. ලයිබ්‍රරි නෑ හැමතැනම. පුස්තකාල නෑ. පොත්තලෙන්ම තමයි ඒක දුන්නේ අපිට. දැන් ඔය කියවීමේ රුචිය ඒක දිගින් දිගටම ප්‍රගුණ වුණා. කියවන්න පටන් ගත්තා. දැන් කැලණියේ අපි ඉන්නකොට කැලණියේ අපි අල්ලපු ගෙදර හිටියා මිල්ටන් ජයසූරිය කියලා මාත්තෙක්. අයියා කෙනෙක්. අයියා නිකන් අමුතුම චරිතයක්. රැවුල එහෙම වවලා නිකන් කොන්නේ තියෙන අමුතු එකක්. ඉතින් ඒක අපිත් එක්ක හරි මිතුරුයි මාත් එක්ක හරි යාළුයි අයියත් එක්ක එම් මාත් එක්ක හරි යාළුයි. ඉතින් යා නාට්‍යකාරයා. යා වේදිකා නාට්‍යවල තමයි ඉතින් වේදිකා නාට්‍යකාරයා කියලා තමයි කවුරුත් යාට කියන්නේ. යා ඉතින් නාට්‍යකාරයා නේ අප්පා. හැබැයි කවදාවත් ඌ රඟපාන අපි දැකලා නැහැ. කවදාවත් රඟපාන දැකලා දැන් වගේ ටීවී තිබුණත් නැහැනේ. නෑ අපි දැකලා නැහැ අපි නාට්‍යයක් බලන්න ගිහිල්ලත් නැහැ. අපිට එහෙම ඌ රඟපානව දැකලත් නැහැ. ඌ රඟපානවද වගේ කියලාත් එහෙමත් අපිට නිකන් එහෙමත් එකක් තියෙනවා. හැබැයි මෙලෝ සියන්නේ තු උදේ ඉඳලා රැලි වෙනකන් කියවනවා නම් අපි දැකලා තියෙනවා. ඉතින් අපිත් ගිහිල්ලා එකගේ හෙන පොත් ලයිබ්‍රරි එකේ ගෙදර මුළු කාමරේ එකක් පොත්. ඉතින් අනේ දෙයියනේ කියලා ඉතින් අපිත් ඒකෙන් පොත් අරගෙන කියවනවා. ඔහොම 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 තමයි වුනේ. ඉතින් රඟපෑමේ පිස්සුව කුත්තුළුවේ තියෙනවා. තද්ද බල. තද්ද බල කන්නාඩිය ළඟමයි. ලිඳ අපේ යහපැත්තේ ලිඳ තියෙනවා. ලිඳට මෙහා පැත්තෙන් තියෙනවා නිකන් ටැංක් එකක් වගේ බැඳලා ටැංකියක් අර නංගිලට එම නාන්න. ඒවලට අපි මම වතුර පුරවන්න ඕනේ උන්ට නාන්න. මම තමයි පුරවන්නේ. පුරවල් දුන්නාම බාල්දි 60යි එක ටැංකියකට. ටැංකි දෙකක් තියෙනවා. දෙකම පුරවනවා. දෙකම පුරවනවා. පුරවම ඉතින් නංගිලා බැලලා නානවා උන් ඉතින්. ස්විමින් පූල් නැහනේ. ඉතින් අර ටැංක එක තමයි උන් ඒකේ බැලලා නංගිලා දෙන්න තුන්දෙනා ඕකේ බැහැගෙන ඉතින් උනාලා ඉතින් හරි සතුටක් ලබනවානේ ඒගොල්ලෝ. ඉතින් උන් ඉතින් නානකම් මම එතන ටයර් දාලා තිනවා පේඩියක් කෝපි ගස් යට. අයිතිකාර මහත්තයාගේ පිටිපස්ස කෑල්ලේ අපේ පිළිකන්න ටයර් පේලියක් දාලා තිබුණා පස් හේදිලා යනවට. ඉතින් ඒව උඩ වාඩි වෙලා තමයි අපි පොත් කියවන්නේ ජිල් බෝල ගහන්නේ අරව හදන්නේ මෙව්ව හදන්නේ හැම මංගල්‍යයක්ම කරන්නේ. ඉතින් ඒකත් එක්ක අපි ඉතින් මේ ඉතින් මොනවද කන්නාඩි ළඟ කොණ්ඩි හදනවා විජේ කුමාර්තුංග වගේ හදනවා කොණ්ඩි. ඉතින් සිහින තරුව කවුද ඉතින් තරුව විජේ කුමාර්තුංග. කුමාර්තුංග ගාමිණි ෆොන්සේකා ජෝබේ වික්‍රම ටෝනි රණසිංහ දැන් මේ චරිත මාල්නි ෆොන්සේකා විමල් කුමාර් ද කොස්තා ඒවා අපේ සිහින චරිත ඒවා. ඇත්තටම දැන් වාසනාවට වගේ දැන් රවින්ද්‍ර රන්දෙනිය ඉන්නේ අපි පල්ලිය අපි යන පල්ලියට යහපැත්තේ ගෙදර. රවේ පල්ලියට එනවා හැමිරිදම. කොස්තායියා ඉන්නේ තොරණහන්දියේ. හැරිච්ච ගමම්ම තොරණහන්දියේ ඉන්නේ. මාල්නි අක්කා ඉන්නේ තොරණහන්දියෙන් වරාගොඩ පාරට හැරිච්ච ගමන් ඒ වංගුවේ.
හරි. එතකොට ෂර්ලි වෛජයන්ත ආපු අලුත මේ ආ මේ ඇත සිතිජයි සින්දු එහෙම පට ජනප්‍රිය කාලේ ලස්සන සින්දු. ඉතින් යා ඒ ආයිනි වරාගොඩ. ඉතින් අපිට පිස්සු තද බල පිස්සුව. ඉතින් අපිට අපි ගිහිල්ලා ඉතින් රවි අයියා ගෙයින් එළියට එනකන් අපි බලාගෙන ඉන්නවා පාරට වෙලා. පල්ලි ගිහිල්ලා එතෙත් දැකලා මදි. ඉතින් යා ගෙදර ඇතුළට යනකන් ගෙදරින් එළියට එනකන් අපි ඉතින් බලන් ඉන්නවා. ඉතින් එක්කෝ අපි බයිසිකලෙක නැගගෙන තොරහන්දියට යනවා තව යාළුවෙක් එක්ක කොස්තෑල ගේ ළඟට. ගිහිල්ලා කොස්තෑල ගේ ඉස්සරහ තාප්පෙට හේතු වෙලා බයිසිකලෙ උඩ වාඩිලා ඉන්නවා කොස්තයි එළියට එනකන් බලන්න. ඉතින් යා එනවා. ඉතින් දාලා ඉතින් ටොප්පියක් එහෙම දාලා අමනෝ යාගෙන ඉතින් පාරට බැහැලා මේ වාහනේම නෑ බස් එක යන්නේ යා. ඉතින් අපි තියන කොස්තයි ඔව් බලේ ගන්න. ඉතින් යා දූල දූල කියලා බස් එක නගේ අපි පිටිපස්සේ බයිසිකලේ පදිනවා. ඉතින් බස් එක පිටිපස්සේ මිනිහා යන්නේ දලුගම ස්ටුඩියෝ එකට. අපි දලුගමට මෙහෙන් හැරෙනවා. පිච්චර දුර යන්නේ නෑ. නමුත් බස් එක පිටිපස්සේ නිකන් කොස්තත් එක්ක දුවනවා වගේ යන්නේ අපි. ඒ නැත්තම් මාලනී අක්කලා ගේ ළඟට ගිහිල්ලා මාලනී අක්කා එළියට එනකම් බලාගෙන ඉන්නවා. සමහර දාලට මාලනී අක්කා එළියට එන්නත් කලින් විජය කුමාරතුංග මහත්තයා එනවා. ඇවිල්ලා ඒ අයිනින් වාහනේ නවත්තලා යාගේ රතුපාට කාර් එක නවත්තලා යාගෙට යනවා. ඉතින් විජයයේ කියලා අපි තමයි. ඉතින් ඔහොම එහෙම පිස්සුවක්. නැත්තම් ෂර්ලියලා ගෙදර යනවා. ෂර්ලි වයිජන් කොහොමද පිස්සු හොඳ උනේ? තාපත් හොඳ නැහැ. හොඳ නැහැ. කොහොමද නළුවෙක් වෙන්නේ? ඒකෙන් මම ඔව් එතනට මං එන්නේ. ඉතින් මේ මම මේ මට පස්සේ ඉතින් මේ දැන් මම එක එක දැන් ස්කූල්ට හදනවනේ එක එක උත්සවවලට මේ බඩු බාණ්ඩ හදන්න මට තමයි පැවරෙන්නේ. මට ඒක හදන්න පුළුවන් කියන එක ස්කූලෙත් දන්නවා. මම ඉතින් ඔට්ටුනු හදනවා, බඳපටි හදනවා, හරස් පටි හදනවා, බාහු පටි හදනවා, වලලු ආ ඒ එහෙම හදනවා ඉතින් මම. මට ඒක ඕකේ. ඒ කාලේ මට පුළුවන් විදිහට මම ඒව හදනවා. හදනකොට ඒක ඕවා දකින්නනේ මිල්ටන් ජයසූරිය. මිල්ටා දකින්නෝක. මිල්ටන් ඉතින් ඒ ඔයාට මාර ඒව කරන්න පුළුවන් නේ රොජ බෝයි කියලා මට කියන්නේ. රොජ බෝයි මට ඔයා නාට්‍ය වලට සම්බන්ධ වෙන්න ඕනේ. ඔයාට මාර වැඩ ටිකක් කරන්න පුළුවන් නාට්‍ය ඇතුලේ. මේ ඔයාට මා මේ නියමයි නේ. ඔයාට සම්මාන ගන්නත් පුළුවන් ඔයාට මේව හදලා. ඉතින් මා නාට්‍යට ගෙනියන්න කොයි කියලා බලමු ආ ඉස්කෝලේ යන්නකෝ කියවන්නකෝ හොඳට ඉස්කෝලේ යන්නකෝ කියලා ඉතින් ඔහොම කී කියා හිටියා. මට අවුරුදු 16 දී විතර මේ රොජබෝය අද රිහසල් එකක් තියෙනවා යන්න හවස. ඒකට අන්න ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ නාට්‍යයට කියලා. ඒක එක්කෙනෙක් ඕනේ කියලා කිව්වා. රංගපාණ්ඩු සෙන්ටින් අම්මයි දා මම යනවා නිකන් විජේ කුමාරතුංග වගේ. ඇඳගෙන කොණ්ඩෙ හදලා ඉතින් ඈ. ඉතින් අත් දිගට ෂර්ට් එක දාගෙන ඉතින් ගියා. ගියේ කාගේ ළඟටද? මාව එක්කන් යන්නේ සුගතපාල් සිල්ල මහත්තයා ළඟට. කොණ්ඩේ වවපු ආ දෙහදාරි අමුතුම චරිතයන් ඉතින්. ඉතින් ගිහිල්ලා ඉතින් සර් මේ මම කියපු අර ළමයා මේ ආ වරෙන් පුතේ හරි නමගත් රොජර් ශීලා ඔය පොතක් දෙන්න මේ රොජට. ශීලක්ක ගෙනල් දෙනවා මේ දුන්නු ගම් මේ පොත. ඔය පිටිපස්සට වෙලා අපි රිහසලේ කරන ඕක කියවන්න. කියවීමේ රුචිය කොහොමද තියෙනවනේ? හැබැයි නාට්‍ය පිටපත් කියවලා නැහැ. ඒක කියවනට නිකන් අමුතුයි ඉතින්. එන්නේ එකක් ඉතින්. කියවලා ඉතින් මේ තේ වෙලාවේදී නවත්තලා මේ අද අපිට අලුත් සමාජිකෙක් හම්බුණා අපේ කණ්ඩායමට. රොජර් මේ ඌ තමයි ප්‍රොම්ප්ට් හැටියට අපි ගන්නෙ. මට මෙලෝ ස්ථානයක් දන්නේ නැහැ ප්‍රොම්ප්ට් කියන්නේ මොකක්ද කියලා. ප්‍රොම්ප්ට් හැටියට අපි ඌ තමයි ට්‍රේන් කරන්නේ. ඔයාලා උඹලට බය වෙන්න දෙයක් නැහැ. ඌ ප්‍රොම්ප්ට් කරයි කියලා මේ පුතේ උඹ තමයි මේ නළු නිලියන්ට මේකේ දෙබස් මතක් කරලා දෙන්න ඕනේ. කවසියන් දෙබස් මතක් කරන්න මුන් දැනගන්න දෙපයි ඒක දෙබස. ඉතින් එනට ඉතින් පස්සේ මිල්ටන් තමයි කියලා දුන්නේ ටික. හාස හරි කරන්නම් කියලා මං කියලා කියවන්නෝ කියලා තේ බීලා ඔක්කොම කරලා මේ විමල් කුමාරද කොස්තා
තමයි ඉස්සෙල්ලාම මාව බදාගෙන නාට්‍ය ක්ෂේත්‍රයට උඹ වෙල්කම් මල්ලි කියලා බදාගත්තම මට ඒ දාතරන් සපක් කයි ලෝකේ කවදාවත් මම විඳලා නැහැ. එදා ඒ විඳපු ඒක ඒක මාරු උත්තේජනයක්. විමල් කුමාරද කොස්තාත් එක්ක එදා සිට විමල් කුමාර කොස්තාගේ මරණය දක්වා මගේ මිත්‍රි මරණය දක්වා. එතකොට පසු කාලිනව මම මන්ත්‍රීවරයෙක් වෙනවනේ. මට එදත් දේශපාලන පිස්සුවක් පොඩි කාලේ ඉඳලම තිබුණා ඈ. නළු පිස්සුව සහ දේශපාලන පිස්සුව. මොකද 78 තමයි මම දේශපාලනට සම්බන්ධ වෙන්නේ. දවල පත්‍රිකාවට විරුද්ධව. ඉතිහාසයේ අපේ සිලබස් එකෙන් අරන් දාපු අවුරුද්දේ. රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති. ඒකළු කට්ටිය එක්ක තුලා ඉතිහාසය අරන් දැම්මහම අපිට ආව මාර දුකක් කේන්තියක්. අපේ නංගිල මල්ලිලට ඉතිහාසය ඉගෙන ගන්න විදියක් නැහැ නේද මේ රටේ කියලා. අපි ගේට්ටු කඩාගෙන එළියට පැන්නා. එදා ඉඳලා තමයි දේශපාලනික වශයෙන් අපි මේ භූමිකාවක් හැටියට මේක රඟ දක්වන්නේ බිමේ. දැන් පසු කාලිනව මම මන්ත්‍රීවරයෙක් වෙනවා. පළාත් සභාවට. එවකට නිවාස අමාත්‍යවරයාගේ පක්ෂේ. ඒක මං ඉතා හොඳින් මං ඒක කළා. ඒගලන්ට ඒක දැනුම් නැති වුණාට. මාව කියුවේ නැහැ එතන මේ පක්ෂේ හිටපු කිසි කෙනෙක්. මාව කියෝගත්තේ නැහැ. මා අවබෝධ කරගත්තේ නැහැ. මම කවුද කියන එක අවබෝධ කරගත්තේ නැහැ. මම මෙහෙමයි කියලා ඩීසල් පෙට්‍රල් ටිකක් කිය අමාත්‍යංශ වලින් අරගෙන නැහැ. ඒ පක්ෂෙන් අරන්නේ. මම ගෙවල් විකුණලා මගේ ණය ගෙව්වා මං දේශපාලනට වෙච්ච ණය. මගේ ගේ විකුණලා මම කුලියට ආවා. මම හිතුවා උන්ද මට ගෙයක් දෙයි කියලා. අඩු ගන්න ගිනි පෙට්ටියකින් හදපු ගයක්වත් දුන්නේ නැහැ. මම ඉල්ලන්න ගියෙත් නැහැ. අංකව මට එහෙම ෆ්ලැට් වල ජීවත් වෙන්න පුළුවන් චරිතයකුත් නෙමෙයි. මට බිම වුණේ. ගස්ස වුණේ. හුළඟ වුණේ. එහෙම හැදිච්ච එවුන් අපි පොඩි කාලේ ඉඳලම. ඒක නිසා පසු කාලිනව විමල් කුමාරද කොස්තා අන්ත අසරණ වෙනවා. ආර්ථිකමය වශයෙන් බීමට බැයි වෙලා හොම වෙලා මම ඉතින් ගයක් ඉල්ලනවා අමෙතුවරයාගෙන් මට මෙයාට ගයක් දෙන්න ඕනේ කියලා තුන්නේම නැහැ. කලාකරුවන් එක්ක මොකද්දෝ කේස් එකක් තිබුණා. මට දුන්නේම නැහැ. පසු කාලීනව මට කිව්වා අර සහස්ත්‍රපුරේ ගයක් තියෙනවා මේ උඹට ඕන නම් ඒක ගනින් කියලා. සහස්ත්‍රපුරේ වනාත මුල්ලේ. මම මොකද කරේ? ඒ ගේ සල්ලි දීලා මං ගත්තා. ඉරිමි ක්‍රමයටනේ යම්කිසි මුදලක් දීලා මං අපේ නෝනාගේ නමට ඒ ගේ ගත්තා මාත්‍යාංශි. අරගෙන තමයි තුර විමල් කුමාරද කොස්තා ගයක් නැතුව අන්ත අසරණ වෙලා තැන් තැන් වල ලගින්න පටන් ගත්ත ළමයිනුයි නෝනත් එක්ක. මකින් ඇවිල්ලා ගයක් ඉල්ලනවා මනුස්සයා. මාසෙට සැරයක් මං හම්බ වෙනවා. මං අපේ නෝනාට කිව්වා මේ හලෝ අර ගේ දෙමු කොස්තා අයියට. අදින් ප්‍රශ්නයන්නේ යැනිත් දෙනවද ගෙවල් ලේසි ඒක කුලියට දෙනවා මිසක් දෙන්න කිව්වා. මං ගිහලා ඇමතිවරයටත් කිව්වා මම දෙනවා මේක කියලා. මං දුන්නා. ඒගි තමයි මං කොස්තට දුන්නේ. මට සතුටුයි. අද එදා මාව සිප වැළඳ ගත්ත මිනිහා ඔබ වෙල්කම් මල්ලි නාට්‍ය ක්ෂේත්‍රයට කියලා කියපු මිනිහා මං ගේ ඉස්සරහට ගිහිල්ලා බලාගෙන හිටපු මිනිහා එළියට එනකන් මාව සිප වැළඳගෙන ඔබ වෙල්කම් කිව්වට කියපු මිනිහා මරණය දක්වාම ඒ මිනිහා ඇසුරු කරපු චරිතයක් හැටියට ඒ මිනිහට අවශ්‍යතාවය තිබිච්ච වෙලාවේ ඕනම කරන වෙලාවේ මට මම ගත්තු ගේ මට ඒ මිනිහයාට දෙන්න පුළුවන් වීම පිළිබඳව මං අද මම සතුටු වෙනවා. මොකද ඒ මිනිහා මැරුණේ පාරේ නෙමෙයි. ශ්‍රේෂ්ඨ නළුවෙක් ශ්‍රේෂ්ඨ මිනිසෙක් ඉතාමත්ම නිහතමානී චරිතයක් ඉතා අවංක මිනිහෙක් යම් යම් දුර්වලකම් නිසා මිනිහා යාට මෙහාට වුණා. හැබැයි ඒ මිනිහා කලාව අතෑරියෙත් නැහැ. අපි ඒ මිනිහව අතෑරියෙත් නැහැ. මා බාල කාලේ